ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කළ ශ්‍රී ලංකා තායිලන්ත ද්විපාක්ෂික වෙළඳාම සහ ආයෝජන කටයුතු පිළිබඳව සම්මන්ත්‍රණය පැවැත්ුණේ මෙරට තායිලන්ත තානාපති පෝජ් හාන් පොල් මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා එක්ස්පෝර්ට් ටු තායිලන්ත් ඇවරේජ් ඇනුවලි 50 US million dollars is on the right. ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව තායිලන්තයට අපනයනය කරන භාණ්ඩවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 50ක් පමණ වුවත් තායිලන්තය වාර්ෂිකව ඩොලර් මිලියන 400ක් පමණ වටිනා භාණ්ඩ ශ්‍රී ලංකාවට අපනයනය කරනු ලබනවා. ඒ අනුව පෙනී යනවා අපට ඒ වර්ධනය කිරීමේ හැකියාවක් පවතින බව. මෙරට පාලනයේ වෙනසත් සමග වත්මන් රජය ශ්‍රී ලංකාව අපනයන කේන්ද්‍රගත ආර්ථිකයක් ලෙස ගොඩනැගීම සඳහා දේශපාලන අභිලාෂයක් පෙන්눔 කර තිබෙනවා. මේ පසුබිම යටතේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ඩොලර් බිලියන 1.5ක වෙළඳ පිරිවැටුමක් ඇති කිරීමේ අරමුණින් 2018 වසරේ සාකච්ඡා ආරම්භ කරනු ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳ ඉදිරි පියවර ගත හැකි. කොවිඩ් වසංගතය සහ තවත් බොහෝ කරුණු නිසා ඒ ඉදිරියට ගෙන යාමට නොහැකි වුණා. එහෙත් මෑතකදී ආයෝජන මණ්ඩලය සහ ජනාධිපති කාර්යාලය වෙතින් කළ විමසීම්වලදී ඔවුන් ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කරන්න එකඟත්වය පළ කළා. It is Sri Lanka intention of resuming the talk of Sri Lanka Thailand free trade agreement මේ අතර චීනයේ බීජිං නුවර පිහිටි ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ශ්‍රී ලංකාව සඳහා ඩොලර් මිලියන 101 අරමුදලක් වෙන් කරන බව එහි වාර්ෂික වාර්තාව මගින් ප්‍රකාශ කර තිබෙනවා. ඒ දැඩි ණය අරමුදවලට ලක්වන රටවලට සහාය වීමට තමන් සූදානම් බව ප්‍රකාශ කරමින් ඩීසල් ලීටරයකින් කිලෝමීටර් 18ක්ම දුවන්න පුළුවන් අද කාලෙට ෂුවර් වැඩ්ඩා ඩීමෝ බට්ටා ටාටා S HT2 වැඩි විස්තර සඳහා 1388 අමතන්න අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න පාට කණ්ණාඩි වෙනුවට S කන්න